අපි දේශනා කරන්නේ සොසරටනෙමි සොසරින් නිවනට මාතෘකාවයටතේ දේශනා කරන ධර්ම දේශනාවේ මේවෙන්න කොට පැහැදිලි කරන්නේ මග නොමග මෙච්චර කල් නොමග ගිය තේ නොමගිය එසභාාවයගේ වැරදි සභාවයෙන් මිදිල නිවැරදි මඟට අවතීරණ වෙන්නේ කොහොමද කියන කාරණයයි පැහැදිි කරන්නේ. මගම් ම මග නොමග ඥාන නුවනින් දර්ශනය දකින එතන ඉඳලා අපට පරීක්ෂා කරන්න තියෙනවා කරුණු රාශ්්‍යයක් එකරුණු රාශ්‍යම පරිීක්ෂා කරන්නේ කාරණත් තුනක් මුලික කරගෙන ඒ තමයි අනිත්‍යය දුක්කා අනාත්ම අනිත්‍ය වශයෙන් සත්‍යයද කිය තේරුම් ගන්න ඕනේ අවබෝධ කරන්න ඕනිේ දුකයිමද කියන කාරණය තේරුන්ගන්න ඕනේ අවබෝධ කරන්න ඕනි අනාත්මද කියන කාරණය ප්‍රත්‍යක්ෂ වෙන්නඩෝනනි අවබෝධ වෙන්ඩෝනි ඒ ධර්මතාත් වන්න තුළින් ප්‍රතිපදාන්න ඥානදර්ශන විශුද්ධියදත් හා ඥානදර්ශන විශුද්ධියේදී මේ ධර්මතාත් වන ම තම උපකාර කරන නිවනට යනකම් අරිහත්තයට යනකම් අවිද්‍යාව සහමුලින් අවසන් වෙනතුරුම් මෙනෙහි කරන්න තියෙන්නේ ඔය ධර්මතා තුන්න උපකාර කරගෙන. ඒ සඳහා තථගතයන් වහන්සේ කරුණුකාරණ රාශ්‍යයක් අපට ඉදිරිපත් කරනු. මෙන මේ කරුණු විභාග කරන්න පරීක්‍ෂා කරන්න බෙදලවෙන් කළ බලන්ට. ඒ තුළින් අවිද්‍යාව නැතිවෙනවාද කියලා බලන්න විද්‍යාව උපදිනාද කියර බලට. එවගේම චතුරාරි සත්‍යය අවබෝධ වෙනවදද කියලා බලට අවබෝධ වෙනනං එ මග නිවැරදිී එ මඟ පැහැදිලි අවිද්‍යාව දුරුවෙන් ඩෝනි අද අවිද්‍යාවේ අවසානය තමයි නිවන තොර විද්‍යා උපදිින්්ඩෝනි අද අවිද්‍යාව අවසන්න එනකොට විද්‍යාවඋප දිින්්ඩෝනි ක්‍රමක්‍රමයෙන් අවිද්‍යාව අඩුවෙන්න්න ඕනේ විද්‍යාව දිරිට එන්ඩෝ බලවත් එෝ ඒකම චතුාරි සත්‍යය අවබෝධ එඩෝන ඒ සඳහ අතාගයන් වහන්සේම කරුණු ටික විවාාග කරන්න කියන පරීක්ෂා කරන්න කියන මොනවද අපි පසුගේ සතිය පිළිබඳව කතා කළා දවාර හයක් කාරගෙන අවිද්‍යාව දුරුවෙන ආකාරය හා චතුරාරි සත්‍යය අවබෝධ වෙන ආකාරය ඒ කරුණු කීපයක් කරගෙන පරීක්ෂා කළට මේක ප්‍රත්්‍යයක්ෂඥානයක් වසයෙන්න්නේනේ ප්‍රත්‍යක්ෂ කියල කියන්නේ නොෙන වෙන නොවෙන ඥානයක් ඕනි යි වෙනස්ෙන්ඩබේ විඤ්ඥානය වෙනස්සෙනවා සංඥාවත් වෙනස් වෙනවා වේදනාවත් වෙනස්සෙනවා සංස්කාරයක් වෙනස්සෙනවා හැබ ලබාගන්න නිවැරදි අවබෝධය තුල එ සම්මා දිට්ටියය ප්‍රඥාව විදර්ශන ප්‍රඥාව එක උගත්කමනෙවී උගත්කම කියල කියන්නේ තමන් යම් සිල්ප ශාස්තච්‍රයක් කෙරෙහි යම් පුහුණුවකින් ලබාගන්නාව යම් දැනුමක් ඒ බුදුරජාණන් වහන්සේ ප්‍රඥාවකි වෙන ප්‍රඥාවකියට පඩා හාත්පසිම් දුර තියෙන දෙයක් වේදනා සංඥා සංකාර විඤ්ඥාන කියන ධර්මතාහතර අනික සරු සත්වයන්ටත්තින. තිරිසන් සත්‍යයට තින එරට විං්ඥානය ඇත්තින ඇසයි රූපය නිසා විඤ්ානයක් කටගන්න කට්ටිට. කනයි සබ්දයයි නිසා නාසේ ගන්ධයයි නිසා දිවයි රස්යයි නිසා කයයි පහසයි නිසා මනස අරමුණු නිසා එරට වි්ානය කට ගන්න තිරිසන් ලෝකී යාලට සං්ඥාවත් හටගන්න රූප සං අරූප හඳුන ගන්නකොට සබ්ද හඳුන ගන් අදශුමද හඳන ගන් රසය හඳුන ගන් පහස හඳුන ගන් අරමුණ හඳුන ගන්න යල එ අනු යල විඳිනෝ විදීමත් තියන කට්ටිට ඒ අනුව සිත බලවත් වීම හෙවත් සංස්කාරකය ඒවත්තියන අපටත් ඒටිකම තියෙන හැබැයි ඒ තිරිසල් ලෝකය සත්‍යයන්ට වඩා ඉට වඩා ශ්‍රේෂ්ට උතුම් දෙයක් අපේ මනස තුළ උපදවන්න පුළා ඒ හැබැයි නිවැරදි දර්ශනය තුළ නිවැරදි දර්ශනයක් ලෝකෙ තියෙනවානම් එකයිඒ බෞද්ධ දර්ශනය ඒකට ගැන විදර්ශනා කියලා ත විදර්ශනා ප්‍රඥාව තමයි ප්‍රඥාව එක විඤ්ඥාන එනෙම ඒ ප්‍රඥාව ඒ ප්‍රඥාවට දර්ශනය වෙන්නේ යටර්ථයයි පරම සත්ත්‍යයයි පරම සත්‍යය නම් වර්තමානයේ මේ මොහොතේ සිදුවෙන නිවැරදි ක්‍රියාවයි එතමයි පරම සත්‍යය දො ඒක දකින්නේ තමන්ගේ මනසින් තර මනසින් දකින්නේ එක වර්තමානය මේ මොහොත්තේ සිදුවෙන නිවැරදි ක්‍රියාදාමය එකයි බුදුරජාණස පෙන්නන්න ඒට අතීතය අ හරිින්දුව. පිළිඳ කල්පනා කිරීම අතහරින්ඩෝනි අනාගතය පිළිබඳව කල්පනා කිරීම අතහරින්ඩෝනි. නැතුව වර්තමානය මේ මොහොත් මේ දැන් මේ සිදුවෙන සිදුවීම දකිින්ඩ බෑ දර්ශනෙ වෙන්නේ. ඇයි සිතාත තෙටිගියොත් සිත අනාගතයයටට ගියොත් ඒකට කිව සති කියලා වර්තමානය මේ මොහොත්ත තුළ සිත නවත්තනයකඩ කිව සති සීය. වර්තමානයේ මේ මොහොත සිදුවෙන නිවැරදි ක්‍රියාව දර්ශනය කර ගැනීමට කිව යොනිශමන සිිකාරය මනානුවන මනා නුවනින් තමයි දර්ශනය වෙන්නේ සහ දෙපැත්ත ආවරණය කල්ලා වර්තමානයේ තියෙනම් වර්තමානය මේ මොහොත මේ දැන් අපි ගම්ම රූපය ආරම්මණයක් වසි එකන බාහිර රූපයක් ගන්නවන ආරම්මණයක් කසි ආරම්මණයක් වශයෙන් ගත්තහමේ චක්කු විඤඥානයක් හෙදන්නේ අධ්‍යාත්මිකකා අයතන හයයි බාහිර අරමුණු හයි ඇසින් ගන්නේ රූපාරම්මණයක් රූපය අරමුණක් වසය තර මේ වර්තමානය මේ මොහොත රූපය පිළිබන්ධව මේ ධර්මතා තුනත් එක්ක සංසන්ධනය කළ බලන් ඩුවන මොකද විදර්ශනා ප්‍රඥාව බාහිර රූපය ධර්මතාටක ක්‍රියාවලක් සුද්දස්්ටක හැබැයි එ සියලු බාහිර රූපයන් මිනිස් සිතුවිලි විසින් නිර්මාණය කරගත්වයවා සභහාවෙන් හැදිච්ච ගහ කොල ඇල දොළගංගා එත් සමහරයවතියෙන මිනිස් අ සිතුවිලි විසින් නිර්මාණය කරපු එම නැත්තා ඉදිකටුව ඉඳලා පොට් එක දක්වා මිස් සිතුවිඩි වල නිර්මාණ නෙමති නිසුගේ මනුස්සයන්ගේ සිතුවවිඩි විසි නිර්මාණය කරපානේ එහනං ඒ නිර්මාණය කරන්න නඋපකාර කරගත්තේ මනනාති. අර ධර්මතාටයි පට ව්‍යාපොත්තය චෝවායෝ වර්ණ ගන්දර සෝචා එයටේ නේතින් එනං ඒක වර්තමානය මේ මොහොතේ සිුවෙන ක්‍රියාදාමය බ බිඳෙනශනය හටගන්න තේරනද හටගන්නශනය බිඳන එයි සතාගතයන් හසේ පෙන්න ලදන්නේ අධ්‍යාත්මික රූපහා බාහිර රූප සියලු රූපයන්ට ආයිශෂ චිතක්ෂණ දාහතයි තත්පරයක් ලක්ෂකට බිදුවත් ඊට දඩක් ටි කාලයත්තු ඇතිවන නතින. වර්තමානය අධ්‍යාත්මය රූපවලට ධර්මතා හතරක් ප්‍රත්්‍යයි කම්ම චිත්ත ඉර්තුවා හර සරීරයේ නිරන්තරෙන් අු තලු තල්ු තලු තලු රූප කලපනිිතුන්. බාහිර රූපවලට සීත උස්නහා පෘතිවීරස්සය. එම නැත්තං පටව්‍යාපොතිේචවායෝ. ඒ ධර්මතා දෙක බාහිරරූපවලට නිරන්තරයෙන් ප්‍රතියයි හටගන්න හටගන්න ශනයෙන් බිඳනවා බිඳනසන හටගන්න හට ගන්න නයෙන් බිඳර. එඒ එන තියෙන මොන ක්ෂණයද අනිත්්‍ය ලක්ෂණය පැහැදිරිිත කියනක්. එත නනිත්්‍ය ලක්ෂණය. ඒහනඒ මනසට අනු ගත වෙන්නවානේ. මනස ස්ථාවර වඩවානේ. එතුමට එතන තියෙනවා දුක්කස භාවයක් යි හටගන්නසනේ බිදෙනවන බිදනසනය හටගන්නවන හටගන්න එකක් දුකයි හටගන්නශනය බිදන එකක් දුකයි. නැත් හටගත්තනගේ දුකයි. අගත්ත ස බිඳෙනවන එකත් දුකයි දැනක දුක්කාර සත්ය නමීද එක දුකාරි සත්්‍යය. එ හැදුව හේතු දර කම චිත්ත දෙක බාහිර රූපේට අයිති න හැ එක අධ්‍යාත්මේ රූපවලට විතරයි යිතිය සීතඋන හා නැවත සත්‍රමහදතු හේතු බාහිරකට එන්ග හේතු නැති වනොත් එහෙම ධර්මතාවය නිර්මාණය කරන්න පුළුවන් අද විශ්වය ක්‍රාත්මක වෙන මේ පටව්‍යාපොත් චෝ ආයෝ කියන මේ ධර්මතා හතර නැත්තං මිනිස් සිතුවිලි විසින් මේ කිසිම දෙයක් නිර්මාණය කරන පුළුවන් ඇග තමයි නිරෝධය එකකාර් සත්්‍යයක් නැද්ද හේතුව අයිංකරුත් එක නිරෝධාරි සත්්‍යය දුක නිරෝධගම නිප්‍රතිප දර්ශත්්‍යය පිළිවෙ දැ නිවැරදිදේ දර්ශනය කරගත සමාදිිට්ටි තේරෙනවද කියන ගැඹුරුයි හැබැයි පරීක්ෂණය තුළින් විසඳගණ්ඩ පුළුවන් ගැටලුව මෙක්ෂරකල් ගැටලුවක් තිබ්බි ගැටලු විසඳගන්න හැබයි ප්‍රඥාව තුලින් විසදය තොට සමාදිීට්ි සම්මාධිට්ටියට ආවනක් ගැටලුව විස දෙනවා එතවට ඒ තුළ මේ අපේ අධ්‍යාත්මය තුළ හටගන්න ඇලීම සිතු වෙල් ඉගෙන එ සිතු ල්ල බුදුරජාන් වහන්ස දේශනා කරන්න එක තමයි සමධාර් සත්යේ දරගඩට සමධාර සත්ය ඇතිෙන එනම් අපිට අවශ්‍යය කරන්නේ දුකතියන්නේ බාහිර රූපවල නෙමි ඒව විපරිනාමේ ඒව වෙනස්වීම ඒවා තියනාකාරය නන්නආකාරයක් ගැනීම තුළ හිතට සෝකයක් ඇතිවෙන සිතේ ක්‍රාකාරිතය නත්තන් ඒ ෝකය නන නැනී කනගාටු ඒ ධර්මත්තා බාහිර ඒ ධර්මතා තුළ ඇතිවන විපරිනාමය වෙනස්සීම තිනාකරය නාකරයක් ගැනීම අපේ සිතටන බලපාන හොඳ ෂිත නැත්තා ප්‍රශ්නන්නේ පැහැදිිද කියන නිරෝධය ආරිසත්ය දෙතට රිත්ය ප්‍රතිපද තුළ දැක්ක නිවැරදිව රපයත් තේමයි සබ්ද්‍යයක්ත් හෙමයි ගන්ධයක්ත් තේෙමයි රශයත් යේමයි පහසත් ේමයි අරමුණත් හෙමයි ඇවිදිට ගන්න මකද එකින් එක එක එකම විස්තර කරන්න ග කාලෙ ගොඩක් යනවා තේරෙනවා ගන්න පුළා සබදයක්ත් ඒේවිදම තමයි සබ්දය ඕනම සබ්ද නිර්මාණය වෙලා තියන්නේ ශක්තියන් හතරින් ශක්තින් හතර ප්‍රත්්‍යය උන්නැත්ත හම් කිසිම සබ්දයක් නිර්මාණය කරන්න සකස් කරන්න බෑ ි ශ්‍යමව ධර්මතා හතර හා පරිවාර හතරයි පට ව්‍යාපෝත්තිචචවායෝ වර්ණ ගන්දර සෝච ස්‍රදශ්ට කලාපේ එනම් ප්‍ර්‍යය දැතවට සෑම සබද්‍ය සබ්දය ුදජාමකෝන්න සබ්දයක් ගත්තා හටගන්නසනය නැතින හටගණසනෙන් නතින එ නැතිවර්ශනය හටග්ඩ පුළුවන් හැබේකට හේතුවක් ෝනි ඇතු හදන්නේ දාහරණයක් ගත්තොත් අතින් බෙරයට ගාහනකම්ම සබ්දර නගයි නැවත්ත තොට හටගන්නසනය බිඳෙනවා අය අතින් තට්ටු කරගත් ම බිදෙනසනයයි හටගන්න හේතුන්ගේ හටගත්ත අතින් තට්ටු කරපය කන හේතුව නත හදන්න බැහැ එන හටගන්නසනය බිඳෙනවා බිඳෙනසනය හටගන්න එන එතන තියෙන විපරි නාමය වෙනස් ඒ වෙනස්ී ම තුළ අපට සෝකයක් සෝකයන්නේ සිතේ සිත නැත්ත සෝකය නිරුද්ද ද නැද කනගාටුව නිරුද්දදඒ සබ්දය හරියට ශ්‍රමණය කරගණඩ බැරිවුුණ ෝකයක් එෙනවනි මීරි හඬක් ලස්සන හඬක් හරියට කහ ගණ්ඩ බැරිවුුණ දුකක් සෝකයක් කනගාටුවක් කෙනවයි සිත නැත්තන් දුකක් නෑනී එන නිරෝධ රි සත්‍ය ඇත් සය එකට මාර්ගය දුක නිරෝද්ධගාමි නි ප්‍රතිපධාරය ශක්තිය සමාදිික්්ටි සමා සංකප්ප ඒ මේ ධර්මතා දෙක්ක මනස්ස තුළ ගොඩ නැගෙනකොට අනි ධර්මත්තා ටික නිකම්න සමවාච්චා සම කම්මන්ත සමආචීව සමවායාම සම සති සමා සමාදී දැන් අපි ගාන්නස්තාව එකක් ුදුජන් වන්ේ දේශනා කරනමි එකක් දෙකක් කීපයක් පරීක්ෂා කරල බලල විභාග කරලා මේ පරම සත්‍යය අවබෝධ වෙන්නේ නෑ ද අපි ගන්න තවත් එකක්. විඤ්ඥාන හයක්තියනවන වි්ඥාන හයක්තින ඇසයි රූපය නිසා විඥ්ඥානයක් විඥානය කැන සි ත කරමුණ දැනගන්නා ස්භාවයයි කනයි සබදය නිසා තව විඤඥානයයක් නාසේ ගන්දය නිසා තවත් විඤ්ඥානයක්. දිවයි රස්්‍යයයි නිසා තවත් විඤ්ඥානය. කයයි පහසයි නිසා තවත් විඤ්ඥානයක් මනසයි අර්මුණුවයි නිසා තවත් විඤ්ඥානයක් අපි පුද්ජරය ගැන කතා කරන්නේ. නැතිඉදා. සම්මුති ලෝකයේ ඇති පරමර්ථ ලෝක පුචරෙන්නේ සවසරෙන් නිවනට නං පරමාර්තයට මනස ගණ්ඩමෝනේ අමුති ෝකෙන් මනස සැරි සරණතාකල් මේ අනිත්‍යදු කානාාත්ම කියන මේ ධර්මතාතුන තුළින් උපකාර කරගෙන චතුරාර්ය සත්‍යය අවබෝධ කරන්නත් බැහැ අවිද්‍යාව දුරුවන්නෙත් න පරමාර්ථයට හැරවුවොත් මනස පහසයෙන් අවබෝධ කරගන්න පුළුවන් චතු චතුරාරි සත්‍යය අවබෝධ වෙන කොට අවිද්‍යාව දුරුවනවා ඒකයි බුදුරජණන්ස දේශන අවිද්‍යාවෙන් විද්‍යාවට එන්න නම් ට අවිද්‍යාව කියන්නේෙත් ඒකම තමයි දුකේ ඥානං කිවොත් විද්‍යා දුකේ අඥානං කිවොත් අවිද්‍යා එක දුක දන්නේ නෑ කිවොත් අවිද්‍යා දුක දන්නා කිව්වොත් විද්‍යා දුක සමුදේ ඥානංත් විද්‍යා දුක සමුදේ ඥාණංකිවොත් අවිද්‍යා හේතුව දන්නේ දුක නිරෝදේ ඥානකිවොත් විද්‍යා දුක්ක නිරෝධය අඥානං කිවොත් අවිද්‍යා දුක්ඛනිරෝධගාමිනි පටිපදා අඥාණං කිව්වොත් අවිද්‍යා දුඛ නිරෝධගාමිනිී පටිපදා ඥානංකිව්වොත් විද්‍යා පුබ්බන්තේ ඥානංකිවොත් විද්‍යා පුබ්බන්තේ අඥාණං කිව්වොත් අවිද්‍යා අපරන්තේ ඥානංකිව්වොත් විද්‍යා අපරන්තේ අඥානං කිව්වොත් අවිද්‍යා පි් සමපාද දම්ම ඥානංකිවොත් විද්‍යා පිච්ච සමපාද දම්ම අඥාණංකිවවොත් අවිද්‍යා දැන්හෙනම් ඇසයි රූපේ නිශස්තිිතක් හැදෙනවන ඒන නිවැරදි ක්‍රියාවයකනනි එත පරම සත්‍යයද නිවැරදි ක්‍රියාවත් ඒකයි ඒක සම්මුති ලෝක හදාගත් එකත් තමයි පෙනෙනව කියනෙක් බලනව කියන එක දකිනව කියනෙ රජාන්ස දශ කන එක දිට්ටියක් එහම තනවනගේ හිතන කොටම දිට්ටියා එහගේ විඤ්ඥානය හටගන්නසනය බිඳනවා බිඳනශනය හට ගන්නවාද ඔව ඒච්චිතක්ෂණය ඇසයි රෝපයයි නිසා හටගන්න සිතට ආයිස එකචිතක්ෂණය ඉටොඩ කාල පව තින්නේ අර්දාාහතෙන් එකයි ක් දාහ වත් එකජ තක්ෂණයයි සිතයආයිෂ. එන හටගන්නසනයෙන් බිඳනව බිඳෙනසනයෙන් හටගන්නා රූපයේදිහ ඇස යොම කරගෙන ඉන්න තාක්කල් බලන්න්නේ නිරුද්ද වෙන හැටි එක හොදරමට ඒරුම් ගන්න පුළුවන් යපිකෙම රූපාහහිනිිදය බලඟි නිවස් සහරි මොන හරි දෙවල් බලඟන්න සැනයෙන් විදුලිය විසන්දුණා සිත හට ගන්නද. ච ලාවග්‍යා දේසිත නතිවෙන්ඩි සනයෙන් නැති වුණනීද එන හටගණ්ඩ යන්නෙත් තිේශනේම තමයි සනයෙන් හටගන්න එකත් හොඳට තේරුම් ගන්න පුළන් ඇස් දෙක වහගෙන නිදර එක පාට අරොප ගවන් සිතක් හැදෙනවා එතකට තේරුම් ගණ්ඩ පුළුවන් හටගන්්ඩ යන්න එක සිතක්ෂණයයි සනයෙන් නිවන්ඩ නැතිවෙන්ඩ අන තික දක්ෂණයේ එ හටගන්නනය නැතිවෙනවා බිඳ බිඳන ශනයෙන්යි හට ගන්නවා නිත්‍යය ධනිච්්‍යයද මකදද හිත වර්තමානයේ මේවභාවය එවි්ඥානය ක්‍රියාව තුළ තියෙනව එතයි බුදුරජාන් එක දුකට යිති කියන්නේ ඒ එක අනි්‍යය එනම් දුකේ ඥානං අපට ඕන දුක පිළිබඳව නුවනක් ඕන අපිට එම් එක දුකට යිති කියන් ඒ. හග එකදුකයි හටගත්තනත් දුකයි දැ හටගත්ත හින්ද නම ්දුක ඔක්කොම ප්‍රතිසන්ධි විඤ්ඥානය හටගත්ත හින්ද නිේද මේ දුක අන්ඩජ ජලාබුජ සංසේදජ උපපාති අපි ආේ චලාභච. හටගත්ත හින්ද නමේද මේ ජාතියක් ජරාවත් ව්‍යාධියත් මරණයත් සෝකයත් කනගාටුවත් හැඩීමත් වැලපීමත් කායික දුක් මානසික දොමන්නස්? මේ ඔක්කම මාවේ හටගත්ත චිතක්ෂණයක් තුළ හටගත්ත හින්දද නැද හටත්ත තැන දුකයි ඇත්තත්ද බොරුවදිී සත්‍ය දසත්ය නිවැරදිව සත්‍යයා ආරය සත්‍යයා දුකේ ඥාන අන දුක පිළිබඳ ඥාන ද සමුදාරය සත්‍යය දැහෙනගේ ප්‍රතිසන්දි විඤ්ානය ගත්ත හින්දනේ එතට ප්‍රතිසධදි වි්ඥානයට මකදද ප්‍රත්ය වුණ සංකරපච්ච විඤ්ඥාන. සංස්්කාරය ප්‍රත්තිය වුණේ. සංස්්කාරකිවේ කර්මවලට කර්මකිව්වේ සිතුවිලි වලට. එහෙම නං දැන් අර බාහිර මේ විශ්්‍යේතියන සියවලම ධර්මතාවයන් මිනිස් සිතුවිලි වල නිර්මාණණ මේකත් මිනි සිතුවිලි වල නිර්මාණයක් නැද. බාහිර අයගේ සිතුවිඩි වලින් නිර්මාණයක් නමේ තමන්ගේම වරදවා ගත් සිතුවිඩි වල නිර්මාණයක්ම පිළිගන්න. පැහදිලිති කියෙන. ඒනම් හැබ විඤ්ඥානයට පඩව්‍යාපෝත්තේ චෝවා යොනෙමින්. ඒකට සිතුවිලි ප්‍රත්්‍යය ව මකදද සිතුවිලි ප්‍රත්ය හේතුව සමුධාරය සත්‍යය. හොඳට බලන්න ආශ්‍රව කියල ධර්මත්තාවයක් අහලතින. කාමාශ්‍රව භවාශ්‍රව දික්්‍ය ආශ්‍රව. බුදුරජාණන් වහන්සේ බුදුවෙන්න අවසානවශශයෙන් ශය කලේ මොන ධර්මතාවේද. ආශ්‍රව ආශ්‍රක්‍ය ශරඥානය සියලු ආශ්‍රවය එකැන කාමාශ්‍රව කාමයන්ටති ඇල්ම කාමාශ්‍රව කැමති දේට තියෙන ආශසාාව ඇල්ම කාමාස්ශ්‍රව ඒ බවයෙන් භවයට ප්‍රාර්ථනා කිරීම බවාශව මේ නිවැරදි දර්ශයය අවබෝධ නොවෙනතා කල් දිට්ටආශව මේ ධර්මතා තුන ක්‍රියාත්මක වෙන තැන අවිද්‍යාශව දැ ආශ්‍රව ඇයින් කරන්න බලට කාම අන්ට තියෙන ඇල්ම ඉන් කරන්න භවයන්ට තියෙන ඇල්ම ඉං කරන්න සියලු දිට්ටි වලට ම දට ට පස සේරු දිට්ි වල මදන එස්ියලු දිට්ටි වල්ඩ තියන ඇල්ම අයින් කරන්න එතො රවිද්‍යාව අවසන් එත රවිද්‍යාව අවසන්න මොකද දෙතන ඉපදිරතිී විද්‍ය විද්‍යාව උපදවාගන්නඩ ප්‍රත්්‍යය වුණේ මකත් නිවැර ද්‍යවබෝධය ඒ චතුරි සත්්‍යයි ඒහනම් ආශ්‍රවකනක සමුදයද නැද්ද හේතුවද නැද්ද ප්‍රධාන්. ආශ්‍රව කියන්න ඇලනව ඇලෙනව කියන්නේෙ තෘෂ්නාව එතුොර හරිද බුදුරජාන් වහන්සේ දේශනා කරනවාතුර විං්ඥානය දැ හටගත් තනම් හටගත්ත දුකයිනෙ එනම් හට නොගත්ත තැන දුකේ නිමාවයි එහනම් එතකොට නිරෝධය කියනෙ කාර්ශත්්‍යයද එකැන ආශ්‍රවයින් කොළ ඇලීම අයින් කොළ එතුර විද්‍යා උපදගත්ත කෙනෙක් තමයි ඇලීමයින් කරන්න ආහි ආශ්‍ර අවසන් කාම්‍යන්ට එලෙන්නේ භව්‍යන්ට එලෙන්නේ දිට්ටිවලටඇලෙන්නේ ඒ නොෑල්ම තුළ නැවත හටගන්නෙ නෑ එක නිරෝධය කාරි සවත්්‍යයක් නිරෝධාරිශත්ය ආවි මාර්ගයෙන් සමාදික්්‍ය සම්මා සංකප්ප ප්‍රඥා ඒ ප්‍රඥාව විදර්ශන ප්‍රඥාවයි පේරනෝදිකක් එක විදර්ශන ප්‍රඥාව. රොකොට්ට හදාගෙන හදටයන්නේ එක විදර්ශන ප්‍රඥාව නෙමි එක විදර්ශන ප්‍රඥාවද එයි එය එතන යන්න පුළ අටමහ නිරයට. විදර්ශන විශේෂ දර්ශනය නිවැරදි දර්ශය නිවැරදි අවබෝධය තුළ ලබාගන්න උපදවාගන්න ප්‍රඥාව නිරයට ගෙනියන්නේ. තිරිසන් ලෝකයට ගෙනියන්නේ ප්‍රේත ලෝකයට ගෙනියන්නේ ඇයි ට චුල්ල ෝතාප පන්න වෙන්න පුච්චේරණයට චතුරාරි සත්‍යය අවබොධ වෙනවා පැහැදිලි දෙකනෙක් දැක ලියරතින චරාරිත්ත්‍යය අවබෝධ කරගන්න දොන කෙර පුළුවන් උත්සහ කරන්න ඕන ැබේ නිකං හම්වෙෙන්නේ නිවැරදි උත්සාහ කරන්න ඕනේ එනම් එතකොට වි්ඥානය අනිත්්‍යය ලක්ෂණයක් තියනවා දුකලක්ෂණයක් තියනවා. එතොට චතු්‍රාරය සත්්‍යවයට සම්බන්ධ කරලා බැලුවොත් ද විඤ්ඥානයට සමුදය කර්මයයි ඇ කර්මයත් එක්ක පැටලිච්ච මනසනය ප්‍රත්සන්ධි විඤ්ඥානයක් වසයෙන් බැස්ේ එන කර්මය. කර්මය හැදුවේ අවිද්‍යාවයි අ ආශ්‍රවන්නමේද ආශ්‍රවයි ආශ්‍රව කැනෙ තෘෂ්නාව එන අවිද්‍යාවයි තන්නාවයි න මුල් දෙක එනම් අවිද්‍යාවයි තන්නාවයි නැත්තං කර්ම සකස්ෙන් නෑ කර්ම සකස්සය නැත්තං ප්‍රත්සන්දි විඥානයක් නෑ ප්‍රත්සන්දිි විඤ්ානයන කනෙ දුක් නිරෝධයි හරිද අප මාර්ග්‍යයා අර්ෂ්ඨංකික මාර්ගයේ පැහැදිලිට. දැන් අනාත්ම ලක්ෂණය එකත් පැහැදිලි කරහට අනාත්මලක්ෂණය ආත්ම දිිට්ටිය දුරුවන්න ඕනි නොකද ආත්ම දිට්ටිය තියෙනතාක් කල් සක්කාය දිිට්ටිය නැතිවෙන්න ආත්ම දිිට්ිය ම සක්කායි දිට්ටි කර කියන්නේ. ආත්මය කැනමොකත් නොවෙනස්සා තමාගේ වසේ පවතින දෙයක්ඒට ආත්ම කියනවා එතට අනාත්මයි බුදුරජණනාන්ස අනාත්මයි කියන්නේඒයි කොහොම ද අනාත්මයි කියන්නේ කොහොමද අනාත්ම දර්ශනය බලවත් කරගන්න ප්‍රකට කරගන්නේ නො උත්සහ රහිතයි කිසිම උත්සායක් නෑ ඉදිරි සංස්කාරය හදන්ඩ පවතින්නාව සංස්කාරය දැගම ද වර්තමානයේ මේමොහොතේ අපට අවිද්‍යාව තියනව නිතා තියනවා නිතා රහතලා නෑ අවිද්‍යාව නිසා කර්ම රැස් කරනවද නැත් හැබැයි රැස් කරන කෙනෙක් නෑ කෙනෙක් නෑ කම රැස් කර සිතුවිලිනි කම කියන සිතුවිලි දොර අවිද්‍යාව කියන්නේ සිතුවිල්ලක් විතරයි. දොර අවිද්‍යවිශයෙන් කර්ම උපද වනද උපද වන්නේ බෑට අවිද්‍යවිශයෙන් කර්ම උපද වන්නේ කර්ම දන්නෙත්න අවිද්‍යාව නිසා කර්ම හටගන්නවා කියලා. ඉපදීමේ අදහසක් කර්මවලට ත්නේ ඉපද අදහසක් අවිද්‍යාවටත්නේ ප්‍රත්තයේය අ විද්‍යාවට අවිද්‍යා ප්‍රත්්‍යය සංස්කාරයන්ට හේතු පත්්‍යය තර ඇක උත්සාහර රහිතයි ආශ්‍රව හටගන්න උත්සාහෙන්ද න ඇලන සිතක් රූපයක් දැක්කන සැනයෙන් ඇල්න සිතක් ඇ උත්සාහෙන් දැල ේසිත නෑ මීරි සබ්ද්‍යයක් ැහු අන ඇලන සිතක් උත්සාහෙන් දැල වෙසිත නෑ ත්හෙන්ද මේලී ගඳ සුවදක් බාහිරෙන් තියෙනව නම් සනෙන් හට ගත්තා එතකොට උත්සාහෙන්ද හැදු නසිත දිවයි රසය නිසා සිතක් හැදන උත්සාහෙන්ද හදන්නේ බෑ රසය තිබ්බ ගමන් හැදුව දැ පැහැදිලි උත්සාහ රහිතයි මෙ සෑම ධර්මතාවයකටම ප්‍රත්්‍ය අනුවයි පැවතුමා පයන් උය උපකාරයට අනුවනද පැවත්ම ගැබුරු ත ක් උපකාරයට අනුව නවේද පැත්ම රසය උපකාර වුණා සනක්ෂි තක්හදන්ට එත උපකාරයට අනුව පැවත්ම හැබ උත්සායක් නෑ තරඒනම් ආත්මදත්ම අනාත්මයි කියන්නේ තමාගි වසේ පවත්තන්න බෑ මාගසේ පාත්තන්න පුළන්නක් ආත්මයි. දැම ආත්ම දිට්ට අයින්ෙන්න්න ඕන ස්ෝන්ට. ආත්මදිට්්‍ය අයින්ගෙන්ඩ නං අනාත්මලක්ෂණය බලොත්වෙන්නන. ඇයි ආත්මයට කියන වච්චනයට විරුද්ධ වචචනය අනාත්ම. බුදුරජාණන් වහන් සීදිරිපත් කරන න්‍යාය තමයි මහන ආත්මයක් නෑ මෙශියල්ල ආත්මයි. ද අනාත්මයි කියැන්නේ උත්සාහර රාහිතයි ඉ උත්සාහ දැ ප්‍රතිසන්ධි විඥ්ඥානයට උත්සාහයක් තියනවාද කලලයක් උපදන් තියනවද නෑ හැබැයි කලලට ප්‍රත්්‍යයමකත් ප්‍රසධි ඤ්ඥානයේ එතට කලලේ තියෙනද උත්සාහයක් ඉපදීමී නෑ තරෙන අද ගැරුද ප්‍රතිසන්ධි විඤ්ඥානය මවගේ ගර්භාෂය යුක්ඨානය සම්බන්ධ වෙච්චකමක් කලලයක් නැද්ද එත හොට දැන් ඒ යුක්ටානුවට උත්සාහයක් තියෙනවාද උපදින්න යුක්ටානුවට උත්සාහයක්ත් තියන නොන අම කනකට දරුවහම් බේෙන තියනවද ඒම් එතර ප්‍රතිසන්දි විඥානයට උත්සාහයක් තියනෙනවාද දරුවෙක් උපදුවන් කලලයක් උපදුවන් හැබැ ප්‍රත්්‍යේද? හඳ කල්පනා කරන්න ප උත්සා රහිතයි තමාගේ වශයහිනෙමි උත්සාහ රහිතයි ප්‍රත්තයට අනුවයි හරිද බුදුරජාණන් සීදිරිපත් කරන නය පැහැදිරිිද කියන එක ත සංස්කාර ප්‍රත්්‍යයයි ප්‍රසඳම්ඥානයට සංස්කාරයන්ට වුවමනාවක් නෑ එයාට ශක්තියකුත්න බලයකුද න හැබැයි ප්‍රත්ේ උත්සායක් නෑ සංස්කාරයන්ගේ කිසිම උත්සායක් නෑ ප්‍රතිසන්ධි විඥානයක් හදට තියෙනවද නඟතට සසරය ගමන් කරන්නේ කවද්ද පුද්ජරෙක් පුද්ජරයකිව තාත්ම දිට්ටි වැටනවා දාත්මය නෑන පැදිිද කියන්නේ ගැඹරුව ගැඹරේ හිටන් දෝනි කල්පනා කරන්න ඕනනි බිමසන්ඕෝන විභාග කරන්න ඕෝනි ැ ප්‍රඥාවවෙන්න ත් නැති තාකල් විඥානය විතරයි විඤ්ඥානයෙන් නිවන්දකින්න බෑහ විනිවන්දකින්න ප්‍රඥාවෙන් ප්‍රඥාවන්න ද නිවද බුදුරජාන්සේ උපදවාගත් බොදු සත්තකාලෙ විඤ්ඥානය තිීබණ බුද එන කලින් විඤ්ඥානය තිබෙන නැද එත බුදුරජාන්ේ බුදු වුණනාට පස්සමොකක්දකි. චක්කොන් උදපාදි ඥානං උදපාද පඥ්ඥා උදපාදි විච්චා උදපා අලෝක උදපාති එතකන් කිවෙනොර ඒපදිවිමකච ඒපදිවැනි වැරදි ප්‍රඥාව විදර්ශනා ප්‍රඥාව පැහැදිලිදක් කියෙනෙක් දැන් එතකොට ආත්ම දිට්ටි අයිං වෙනකොට ආත්ම දිිට්ටියින්ගෙනවා කියන්නේ සක්කාය දිට්ිය අයිංගෙනවා. සක්කාය දිිට්ටි අයිංගෙනවා කියන්නේ අනික සියලුම දිට්ට අවසන් වෙනවා විචි ිච්චාව අවසන්නෙනවා සීලබත පරාමාස වෙන වෘත්ත වෙන පිළිගැනම් වෙන ඇදහි ඒක්ව අවශනය ඒකකංවත් පලයක් ලබන්ඩ බෑ කියන එක නිවැරදදිව ප්‍රත්‍යක්ෂ කරගෙන ඉන්නවා එතමයි ස්ෝවාන් කියන්නේ විශාකා රාත්ම දිට්ටිවර ඇතකොට විසිාකා රාත්ම දිිට්ටියට ඇශක්කයි දිට්ටි කියන්නේ එන සක්කයි දිට්ිය නැතිවෙන්න අනිත් ධර්මතා දෙකත් අරගෙන යන්නේ නෙන් ඇඩබේ ඒ නිසා තයි මේ සංයෝජන ධර්මතාතුන එකට අරන්තියන්නේ තතාාග යන් වහන්සේ. කාමරාගේ පටිගැ එකට අරන්තින එක වෙනම එක. රූපරාග රූපරාග මාන උද්ධච්ාවිද්‍යාගෙන පහම එකට අරන්තින එහම නම ඒමයිතින් එනම් සක්කායදෙක්්ටි විචිච්චා සීරපත පරාමාසක යන සංගයෝජනත් වන නැතික රණඩතියන එකම දෙකයි එකම ධර්මතාවයයි මදිිට්‍යයයිෙන්න්න ඕොනේ ආත්මදිට්්‍යය අයින් වෙනවා කියන්නේ අනාත්ම ලක්ෂණය ප්‍රකට වෙලා හොඳට බලවත් හොඳට ප්‍රකටයි එතුට අනාත්මලක්ෂණය බලවත් එන්න නම් උත්සාහ රහිතව සංස්්කාරයන්ගේ පැවත්ම දකින් ටෝනි දැ උත්සාහයන්නේන විඳීමේ උත්සාහයක් අපික සිිතටාව කියන ඉස්පර්ෂන ඕනුතු ඉඳන්න පුළුවන් තෝට විඳීමේ ඕනකමක් කොච්චර තිබ්බත් ඉස්පර්ශයක් නෝනොත් විඳන්න එ එහම් ප්‍රත්වයනේ තියෙන්නේ. උත්සහ රහිතයි ප්‍රත්්‍යයි ප්‍රත්තේඩා අනුවයි පැවතුම ඒ වින්දනය සියුම් විින්දනයක් නම් ඒකට සියුම් වසයෙන් ප්‍රත්්‍යය වෙලා තියෙෙන. ඒ වින්දනය තරමක විින්දනයක් නම් ඒකටත් ඉස්පර්ශය යම් ආකාරයකද තරමකින් ප්‍රත්‍යයයි. හලින්මනම් විදනය ඉස්පර්ශය ඉහෙඩින්ම් මතිෙන කරූපයක් ලස්සන රූපයක් ලගතයම් බැලුවොත් ඒවින්දන තාම හලයි නැද්ද දුරින්තියල බැලුවොත් ඒවින්දනය තරමක් ඈතින්තියල බැලුවොත් ඒ වින්දනසියුම් ප්‍රත්ථයට අනුවන ද පැවැත් එතට තමට මොනතරං උත්සාහය මොනතරම් ඕමනාව බත් ප්‍රත්්‍යයනූනොත් හදන්න පුුවන් ද එත සිදුවම් සිද්ධ වෙන්නේ වර්තමානය මොහොත නෙමයිද. අනිත්‍ය දුක්ක අනාත්ම කියන මේ ඉතාමත්ම නිවැරදි පැහැදිලි පිරිසිිඳදු ලක්ෂණනතුන මේ වර්තමානයේ මේ මොහත නෙමේ ද සිද්දවෙන්නේ. එනක දකිින්ටනම් අතීතය අහරින් ඕනේ අතහරින් ඕන අනාගතය අතහරින්ටඕෝ එතකොට සිත කොහෙද තියන වර්තමානයේ. මේ මොහොතේ මේ දැන් මේ සිදුවීම තුළ සිත එතවර දකින්න යථර්ථය පරම සත්‍යයයි දකින්නේ එතුවට දුක කියනෙ කාර් සත්්‍යයක් කියල තමාම තමා විසින්ම පිළිගන්නවා තමාගේ මානස සූදානම් එ නිවැරදි ධර්මතාවය පිළිගන්න පිළිගන්නේ දැකලා අහල නිෙමි අපි කියන්න අහනවා හැබැයි ඒන්නේ අනුමානඥානයක් ප්‍රති්‍යක්ෂඥානයක් වෙන්න ඕනේ ඒ සහදි ගවෙන්න ඕන එක කොහම දෙ වෙන්නේ තමන් දැකීම තුළ තමන් දැකීම තුළ තමන් සිත විසින්ම මනෝදවාරෙන් මනසිකාරෙන් දෙකීම තුළ තමයි ප්‍රත්තියක්ෂ වෙන්නේ. ඒටවාස වෙනස් කරන්න බ අය වෙනස් කරන්න එන ඒකට උපකාරය කරනවා සතිහායෝනි ස මනසිකාරය දොට බුදුරජාන්ස දේශනාකර. මේ ධර්මතා දෙක නැතුව කිසි දෙයක් තෙරුන් ගණඩ බෑ අවබෝධ කරගණඩ බෑ වටහාග්ඩ බැ සක්කායි දිිට්ටි වත් කඩන්න හබන්නේ. නැවත නැවත අපි මෙච්චර කාලයක් අපේ මනොෝදවාරය පුරුදු වෙලා තිබබ ඒ වැරදි ස්වභාවයට සිත යනවා ආත්මදිට්ටියට. මම කියලා ගත්තගම් වැරදි. මමෙක් නෑ. ම නකිවත් ඒත් වැරදි ැහැවිත් ද ප්‍රතියද එර ප්‍රත්්‍යය තුළ තියන්නේ දුකද ද එකයි නිගත් විඤ්ඥානය චක්කු වි්ඥානය කාරුණු මේකක් දෙකක් විභාග කරල පරිීක්ෂා කරල මේක සිතට ප්‍රත්‍යක්ෂ කරගන්න බැහැ එකට යම් කාලයක් යම් වෙලාවක් වකරගඩුවේ කර විභහක් කරන්න එතට තේරෙන. එතොරන නිවැරදි ඥාන ික. උදයවය ඥානය නවතන එඒ හටගන්නසනයෙන් බිඳනව බිදෙනශනය හටගන්න. එතන න ලස්සන ඥානයක් උදයවේ ඥානී. ඉට පස්සේ හටගන්න හටගන්න බලන්න හතනවට බිඳල ඉවරයි. ඉට පස්සේ බිඳනව මයි පේන එක ඒ කැන බංග ඥානය. ඔන්න ඥාන එන බි. විදර්ශන නවමහ විදර්ශන කරතින. එතර බයවෙන්නේ මේ හටගන්න හටගන්න වශනයින් බිතිරු එදා බංග ඥාන්‍යාපපුගාවන් තයි බයවෙන්නේ. එතරට බය වෙන ඒ බයවෙන්නේ තමන් ගැන නෙමි ප්‍රවෘතිය ගැන මේ පිළිවෙත ගැන මේ සිදුවීම ගැනයි බයවෙන්නේ එවට ගෙන බයිතු පට්ාන ඥානය එතන දකිින් නාදී නබිය තමකක්ද ගණ්ඩ තියෙන්නේ ගණ්ඩ නෑනේ හටගන්න හටගන්නශයන්න ඇතිවෙන නැ. එකක් ගම් හො කනයි සබ්දය නිස සිතක් හෙදෙන ද මේක ලෝකෙ කාටන් නෑ කියැන පුළොන්දකාටනේ කනයි සබ්දය නිස සිතක් හෙදෙන ආන කෙනෙක් නෑ මේ ඇතුලි එහෙන කෙනෙකුත් න ගන්න කෙනෙකුත් නෑ ඒම හිතනානක් හිතපුග දිට්ටි වැරදි දර්ශනය එක සම්මුති ලෝකේ නිවැරදිව තේරුම් ගන්න අනම් ද්දිතක් එද වඩ කනහැද මිනිස් ඒ මනු යාගේම සිතුවිලි වලින් නෙමේදව මේ ධර්මතාය සකස් කරගාවි නැත එයාගම සිතුවිලිනේ එකන්නේ ඇහන ප්‍රමාණයම තීරණය කරංගාව තමන්ගේම වර්ද වගත් සිතුවිලි චුට්ටක්කත් ඇහෙනැත්තං ඒකට හේතුවමොකද තමන්ගේම වර්දවාගත් සිතුල ? එහ මේ නිර්මාණය කරේ තන්ගේම සිතුවිලනිි. අර බාහිරල් ලෝක මෙ සියලම වස්තුූන් නිර්මාණය කරේ මිනිස් සිතුවිලි නැද්ද එම විසාල යෝජනා ක්‍රමයක් කරම් බලඩු මිනිස් සිතුවිලි ඔල නිර්මාණයන්න්නමද. එ මේකත් වවි කියම තමයි තමන්ගේම සිතුවිලි විසි නිර්මාණය කරගෙන තියෙන තමන්ට එහන කන අනුංහදපය ගන්නෙමේ කෞුරත් අද පි ගන්නෙම අමතාතාහදපය ගන්නේේ ගේම සිතු විටි සින් නිර්මාණයක චුට්ටක් ඇහෙනවද තරමක් හනොද හොට හනොද කවුදු මේ එක ඉරණය කර ඒකන බුදුරජාන් වහන්සේ දේවාද ප්‍රතික්ෂේප කර ඇ කතා කරන්න කතා කරන ග නිර්මාණවාදය දේව වාදය ශාසතවාද උච්චේද වාදය අහිත්තුක අපපච්ච වාදය පුබ්බයකතකම්ම වාදය අක්‍රිය වාදය නාස්තික වාදය සියල්ල තතාකගත වන්සේ ප්‍රතික්ෂපර. මෙන්න සිද වෙන සිදුවීම මහන එවිට බලන්ඩ හරිද වැරදිද කිය ද කනයි ශබ්දයනිසිතක් හැද හැදිෙනසනය බිඳනවා බිඳනසනය හදනා කිව හරි ඔය ලස්සන හඬවල් නිකුත් කරන සබ්ද තිනව මිහිරි හඬව ගායකයන් ඒවාදන බහන්ඩ තුළ ඒ වාදර බහට නැවත නැවත නවත නවතවා වාදනය කරනවා එකර හටගන්න හටගන්න සනයෙන් නැ නතිවෙනසනය හටගන්න එ සිතත් ඒ විදිහටම ඒ හඬ නිකුත් කරන ස්වභාවයන් අනුවම හටගන්න හටගන්නසනය නැතිොල් නැතිවෙනසනය හටගන්නඕොල් නිත්‍ය දනිත්තිේ. එගේ විඤ්ඥානය කොතඉන්ද පටන්ගත් ප්‍රතිසන්ධදි විඤ්ඥානයයක් එක්කයි පටන්ගත්තේ ප්‍රතිසන්ධි විඤ්ඥානය නාවන සොත විඤ්ඥානයක් ගත්තෙහිද එන හේතුව ප්‍රතිසන්ධි විඤ්ඥානය එන සමුද ආර්ය සත්‍යයක් එදකට ඒ ප්‍රතිසන්ධි විඤඥානයට ප්‍රත්ථයක් කර්මයයි හරිද කර්මයක විය තමන්ගම සිතුවිලී ඒකට ප්‍ර්‍ය විද්‍යාවයි චතුරාර් ක්ත්්‍යය අවබෝධන පෙරභාාවය නාගත භවය දන්නේ පටි සෞප්පාදය දන්නේ අඥඥාන තැන ඥාන පිළිවෙල දන්න සිදුවීමම දන්න යතා සභාවය දන්න. නිවැරදි ක්‍රියාව දන්න සමදිටි ඒගේ සංස්කාරයන්ට ප්‍රත්්‍ය විද්‍යාව යවිද්‍යාව කියැන සිතු විල්ලක් විතරයි. කර්ම කියන සිතු විල්ලක් තරන ැ හටගන්න වනය නැතිවෙන නැති වනසනේ. ඒ හටගන්න අවිද්‍යාවට ප්‍රත්්‍යය ආශ්‍රවයි කාමාස්්‍රව භවාශ්‍රව දික්්‍ය ආශ්‍රව අවිද්‍යාවට පතිය අවිද්‍යවාශ්‍රවලට ප්‍ර්‍යය ආශ්‍රවා අවිද්‍යාවට පත්වය මේ දෙ ොහුන හුට ප්‍රත්තේඒ ආශ්‍රවකය නැලීම එලීම තියන තා කල විද්‍ය අවිද්‍යාව තියෙන තාක් කල එලනවා තේරෙනද කිය හරිද ඒන ඒට ආශ්‍රවලට උත්සාහයත්වය නොවද අ ද්‍යපදන් දේදර ප්‍රතිසන්ධි විඤ්ඥානය ගත්තන දුකයිද ආරය සත්‍යද්දී ඒති ප්‍රතිසන්දදි විඥානය ගත් හිදනීමේ ෝත විඥානය ගණ්ඩ සිින්දවෙනි. හැබැ කර්මයෙන් අර සිතුවිඩි වල වරදවා ගත්ත සභාව නිසාමය නැතිවවෙන්න පුළුවන් කෙනෙකුට එක ඇල බීරි. තොර යාට මේ ධර්මය අවබෝධ කරන්න පෙරෙන්නේ. දුක්ක ලක්ෂණ ඇතිනොද ඇයි ප්‍රත්සධි විඤ්ඥානය ගත්තන එතනීදලන මේද මේ ජරාමරණ ටික පටගත්ත සෝක පරිදේව දුක්ක දෝමනස් උපායාස සම්බවන්ති. විඤ්ඥානපච්චා නාමරූපන් නාමරූපච්චා සලායතනන් සලායතන පච්චා පස්ස පස්ස පච්චාද වේදනපච්චා තන්නා තන්නාපච්චා උපාන පපච්චා බව බවපච්චා ජාති. ජාතිපච්චා ප්‍රසද ්්‍යානය ගත්ත නැත්ත ආරය සත්‍යයක් නෙමේද නිරෝධයි කියෙ එතම නිරෝධාරි සත්‍යය නිවැරදිව දැක්කා සම්මාධි්ටි දුක නිරෝධගාමිනි ප්‍රතිපධාරය සත්‍යය නිවැරදිව කල්පනා කර සිතම හෙව්වා නිවැරදිව සමසංකප්ප පැහදිලිත් පැදිිද කියය ගොඩාක් ්‍රශ්‍යයක්ක් තියෙන කරුණු එක එකගන්නෙ කාරම් පරීක්ෂා කරල ගැටලු විසඳගන්ඩ පර්තමාන භවය පුුවන් හැබැයි බැහැකි වුවොත් ඒග භවිට කිිල්ලත් ඒවචනය තම කියන්නේ එතවට මකද වන්නේ සම්බුද්ධ ශාසනය නැතිවේවි අපි නිරේයයි තේරෙනත් උගත්කම කියන්නේ එකක් එක වෙන එක ඒ මේ විශ්ය ලෝකය පැවැත්මට අරගෙනයන ධර්මතාවයක් ැ පැවත්ම දක් කියන රණ සතාග තැන් වහන්සේ පෙන් අරද හොඳ ඉහෙන ධර්ම දේශන අසන් කරන්න කාලෙ පැහැදිරීද කියප ඒ එතකොට ුදුරජාණන් වහන්සේ ධර්මය කාටද දේශනා කරේ මාහිනිමගේ දහම ප්‍රඥාවන්තයන්ට යකිවා ඒ ඇති කරාන්නට පුළුවන් කාටද පුළුවන්නේ සිිටස අඩම ඇයි එයාට සංඥාවතියන වේදනාවතියන සංස්කකාරයතියන වි්ඥානයත්තියන? ඥා උපද වන්නේ අට බෑ අපට පුළුවන් බැරිද පුළුවන් එනම් ඒ සඳ වැෑයම් කරන්න එක සමවායා නිවැරදිව සහ පවත්තන්නේ සමස් සති නිවැරදිව දකිට සමාදිී්ටී බැරිදිතකට